හොඳ මේ කතාවක් අපේ අර මේ නාමල් කරුණාරත්න මහත්තයා ජනතා විමුක්ති පෙරමුණේ කියන එතුමා දේශපාලකයෙක් වුණා. මම මේ දේශපාලනයට අදාළව නෙමෙයි ගන්නෙ. එතුමා හොඳ විග්‍රහයක් කරලා තිබුණා මේ අපේ රටේ හාමුදුරුවෝ මේ කර්මය ගැන කියලා මිනිස්සු නිෂ්ක්‍රීය කළා මේ ජාතිය ගොන් කරලා තියෙනවා. කවු මේ මොකද්ද පුටුවක කකුලක් හැපුණා මේක කර්මය කියලා කියනවනේ. ඒගොල්ලෝ හාමුදුරුවෝ නෙමෙයි, ඒගොල්ලෝ සාදුලා, නිගණ්ඨ සාදුලා. ඒ නිගණ්ඨ සාදුලාගේ බණ දැන් මේ බුද්ධාගමේ බුදුහාමුදුරුවෝ වාද තුනක් ප්‍රතික්ෂේප කරනවා. මහාචිත්තායතන සූත්‍රය තික නිපාතේ අංගුත්තර නිකාය. අහේතු අපච්චේවාද, ඉස්සර නිම්මානවාද, පුබ්බේගත හේතුවාද. දැන් ඔයා අහන්නේ තුන්වෙනි එක පුබ්බේගත හේතුවාද. සියල්ල කර්මයෙන් වෙනවා කියලා කිව්වේ ජෛන මහාවීරයෝ නිගණ්ඨ නාත පුත්ත. එතකොට ඔය ජෛන නිගණ්ඨ සාදුලා බණ කියනකොට කරන්නේ මොකද්ද? ඔක්කොම කර්මයෙන් වෙනවා කියලා කියනවා. මිනිහගේ කර්මයෙන් කොටසයි උත්සාහයෙන් කොටසයි. න්‍යාම ධර්ම පහෙන් එකයි කර්මය. ඔබanse කියන කතාව හරි ඕක මේ චරක සංහිතාව කියන ආයුර්වේද පොතේ තියෙනවා. ඔබanse ඔක මේ කලින් YouTube channel එකක් කිව්වා ඒක හරියටම හරි. මේ අපේ ජීවිතය කියන්නේ දෛව සහ කර්ම මේ මේ පෞරුෂය. දෛව සහ පෞරුෂය. ඒ කියන්නේ අපේ ඒ කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකේ අපේ ෆ්‍රී විල් එකටත් 50%කට වැඩියටත් තියෙනවා කියලා ඒකෙත් තියෙනවා. මම කියන්නේ මේක යම් බලපෑමක් තියෙනවා. අනික බණට ගිහිල්ලා කියනවා නම් ඔක්කොම කර්මයෙන් වෙනවා කියලා. ඒ උන් සිවුරු ඇඳගෙන නෙමෙයි හෙළුවෙන් බණ කියන්න යන්නේ. ඒ නම කරනාර්ථ මහත්තයා කියපු කතාවේ 100%ම එකක නැතුලත් ඒ කර්ම ගැන කියන කතාව එතුමා කියන එක ඇත්ත ඇත්තම ඒක දේශවාලිකාර්ථයෙන් නෙමෙයි දාර්ශනිකාර්ථයෙන් එතුමා කියපේක හරියටම හරි. හරි බුද්ධ ආගමේ ප්‍රතික්ෂේප කරන සියල්ල කර්මයෙන් වෙනවා කියලා. දැන් මිනිහෙක් පාරට යනවා. මිනිහෙක් පාරට ගිහලා වාහනයකට හැප්පිලා මැරෙනවා. සියල්ල කර්මයෙන් උනායි කියලා කියන්නේ කොහොමද? එහෙම කියන්න බෑ. ඒක බුද්ධ ආගමේ